ඩොලර් බිලියන ගණනක් රටට අහිමි කළ විද්‍යුත් වීසා ගනුදෙනුව නතර කිරීමට තමා ඇතුළු කණ්ඩායම කටයුතු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. නුවරළී පැවති සමුළුවකට එක් පැමිණොයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. ගොවිබිම ජයබිමක් කරන්නට සමගි ගොවිජන සමුළුව නුවරැලිය හඟුරංකෙතදී පැවැත්වනා. ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වෙනුයි. දැන් අද තවත් හොඳ ඡන්ද ප්‍රතිපලයක් නිකුත් වුණා. බ්‍රේකින් නිවුස් කියා. ඒ බ්‍රේකින් නිවුස් තමයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන එහෙම නැත්නම් රත්තරන් එබ්බෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහය දීමට තීන්දු කර ඇත. ගහන පුඩියක් අපිට තව ඡන්ද ලක්ෂ 10ක් වැඩි වුණා උන්න. කළුතර කුණු විතර නෙමෙයි රටේ මාද කුණු ටික රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ බොක්කට තමයි යන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට කුණු ටික බොක්කට යනකොට සජිත් ප්‍රේමදාසගේ ඡන්ද දවස ගානේ වැඩි වෙන එක විතරයි වෙන්නේ. මොකද VFS කළුදෙනුව කියන්නේ වෙනම ආයතනයකට බාර දුන්නා වීසා නිකුත් කිරීමේ අවස්ථාව. කිසිම ප්‍රසම්පාදන ක්‍රමවේදයක් නැහැ. කිසිම ටෙන්ඩර් ප්‍රතිපාදියක් අනුගමනය කරේ නැහැ. ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක අපේ රටට හානියක්, පාඩුවක්, ලක්ෂ 220ක පාඩුවක්. මේ කම්බ හොරු ටික VFS ගනුදෙනුව හරහා ඒ අය හැදුවේ තමන්ගේ බඩගෝස්තරවාදී වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න. මම ස්තුතිවන්ත වෙනවා අපේ ගරු මන්ත්‍රීවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා සියලුම නීති කණ්ඩායම් එකට එකතු වෙලා ඉදිරිපත් කරපු තර්කය පිළිගනිමින් VFS හොර ගනුදෙනුව තහනම් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග ලබා දුන්නයි කියන එක මං අපේ රටේ ජනතාවට අභිමානෙන් ගෞරවෙන් ප්‍රකාශ කරමින් අපේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් අධිකරණ පද්ධතියටත් අපේ ශීර්ෂ ප්‍රණාමය අපේ ගෞරවය අවස්ථාවේ ලක්ෂ 220 වෙනුවෙන් පුද කරනවා. මේ අතර කඳුරට ජනතා පෙරමුණේ සහයෝගය ජනාධිපති